channel එකට වෙනද වගේම හැමෝම ආදරෙන් පිළිගන්න. අදත් ඔයගලන්ට වටිනා වීඩියෝ එකක් අරගෙන ආවේ. ඒ වගේම අද විශේෂ කාරණාවක් තියෙනවා ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් මේ channel එක මෙතෙක් දුර ආවේ your choice LK කියන නමින්. ඉතින් හේතු කාරණා කිහිපයක් නිසා channel එකේ නම මට වෙනස් කරන්න වුණා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් පස්සේ ඉඳන් ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ Techno Sense කියන නමින්. ඉතින් තාක්ෂණික තොරතුරු ගැන මේ channel එකෙන් මම දිගටම කතා කරා. ඉතින් ඒ වගේම මේ නම විතරයි වෙනස් වෙන්නේ. ඒ ආපු විදියටම මේ channel එක දිගටම අරගෙන යනවා. ඉතින් අද ඉඳන් මේ වීඩියෝ එකෙන් පස්සේ ඉඳන් ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ Techno Sense කියන නමින්. ඉතින් මගෙත් එක්ක subscribe කරලා මගෙත් එක්ක එකතු වුණ හැමෝම තම ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාලත් subscribe කරලා bell button එකත් click කරලා all button එකත් click කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඒක තමයි මට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තිබ්බ විශේෂම කාරණාව. ඒ වගේම දෙවෙනි කාරණාවට යන්. ඉතින් හැමදාම කතා කරන වගේ අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ unbox එක ගැන. ඉතින් අද unbox එක තමයි Gamedia brand එකේ එන 4-in-1 gaming combo pack එකක් ගැන. ඉතින් මේක ගොඩක්ම වෙලාවට gaming ගහන ඔයාලට ගොඩක් වැදගත්. අනිත් අයටත් වැදගත් වෙනවා. එයාලත් බලන්න ඔයාලටත් ගන්න පුළුවන් මේක. මොකද budget එකේ හැටියට අතේ තියෙන මුදල හැටියට වටින combo pack එකක්. ඉතින් combo pack එකක් කිව්වහම මේක එනවා mouse එකක් එනවා, ඒ වගේම keyboard එකක්, headset එකක්, mouse pad එකක් එකම පැක් එකක් ඇතුලේ එකම සාධාරණ මිලකට ගන්න පුළුවන්කම තියෙනවා මේ පැක් එක. ඉතින් අපි වැඩි කතා බහ නැතුව බලමු කොහොමද මේ පැක් එක unbox කරන්න කියලා. ඉතින් ඔයගොල්ලොත් බලන්න මේ වීඩියෝ එක. බලලා like එකක් comment එකක් දාන්න මතක කරන්නත් ඒවා. channel එකත් එක්කත් දිගටම එකතු වෙන්න, එකතු වෙලා ඉන්න, subscribe කරන්නත් මතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එක. මේ තමා Gamedia's එකේ Poseidon M2 series එකේ gaming combo pack එක. ඉතින් මේක ගත්තාම මේකේ keyboard එක, mouse එක, mouse pad එක, ඒ වගේම headset එකක් එනවා මේ pack එකට. ඉතින් මේක ඇත්තටම ගොඩක් වටිනවා. මොකද රුපියල් 6500කට වගේ මුදලකට ගන්න පුළුවන්. මේවා වෙන වෙනම ගන්න කියත් ඔයගොල්ලන්ට ලොකු ගාණක් යනවා. ඉතින් මේ pack එකක් ගන්න එක අපිට ගොඩක්ම වාසි. ඉතින් අපි බලමු මේක මේ විදිහට print එක කරලා තියෙනවා. ඇත්තටම brief case එකක් වගේ අපිට අරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. Gamedia's කියලා ගහලා තියෙනවා. ඒ වගේම ඉස්සරහා color print එකක් තියෙනවා. ලස්සනට keyboard එක, mouse එක, mouse pad එක වගේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද box එක ඇතුළට open කරලා මොන විදිහටද මේක pack කියලා ආවිල්ලා තියෙන. ඉතින් මේ විදිහට ගත්ත පිහිය කැපුවා. box එක open කරා. ඉතින් මෙන්න මේ විදිහට box එක open කරා. open කරාම ඕගොල්ලොන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් pack වෙලා තියෙන විදිහට. ඉතින් මේ තියෙන්නේ mouse pad එක branded එකකින් එන brand mouse pad එකක් Gamedia's ලගේ. මේක mouse pad එක ඉතින් ඇත්තටම anti slick rubber material එකක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම හොඳ mouse pad එකක්. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් mouse එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ mouse එක RGB system එකක් තියෙන. ඒ වගේම shorts key වගේයක් තියෙනවා මේ mouse එකේ. ඉතින් high අතින් හොඳයි. හොඳ mouse එකක් gaming වලට ඔරොත්තු දෙන mouse එකක් කියලා කියන්න පුළුවන්. USB port එක තියෙන gaming mouse එකක්. ඒ වගේම මේකේ තව තියෙනවා headset එකකුත් තියෙනවා. ඉතින් මේක තියෙන්නේ මම headset එක ගත්තා. headset එක අරගත්තා. මේකේ තියෙනවා RGB color system එකත් එක්ක mic එකත් එක්ක තියෙන හොඳ high headset එකක්. ඉතින් මේක ගත්තාම මේ විදිහට බලා ගන්න පුළුවන්. දෙපැත්තේ තමයි RGB neon light system එක තියෙන්නේ. ඒ වගේම මේකේ plastic පොඩියට අර වෙනම නෙමෙයි කරදරයක් නොවන විදිහට වගේ mic එක තියෙනවා එතන. ඊට පස්සේ මේකේ 3.5 jack දෙකක් තියෙනවා headset එකට වෙනමත් mic එකට වෙනවත්. ඒ වගේම power එක දෙන්න USB port එකක් තියෙනවා මේකේ. ඉතින් sound අදිනුත් හොඳයි. අපි ඊළඟට බලමු මේකේ තියෙන අනිත් එක keyboard එක. keyboard එක දැක්ක හැටි ඔයගොල්ලෝ කියන්න පුළුවන් මේක ඇත්තටම gaming වලටම හදලා තියෙන keyboard එකක් කියලා. මොකද keyboard එක අපිට නිතරම පාවිච්චි වෙන keys ටික ඒගොල්ලෝ රතු පාටින් highlight කරලා තියෙනවා. එතන ඒ keys ටික තියෙනවා. ඒ වගේම multi key
අටක් තියෙනවා උඩ ඒකෙන් ෂෝට් විදියට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ කීබෝඩ් එකේ ඒ වගේම මේකේ RGB ලයිට් සිස්ටම් එකකුත් තියෙනවා ඒ වගේම හයි යතිනුත් හොඳයි ඉතින් Tamanට උස ප්‍රමාණයට මෙතන මේ පොඩි ස්ටෑන්ඩ් දෙක තියෙනවා ඒ දෙක තියලා තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ කීබෝඩ් එකේ අය බලමු USB පාව දීලා කොහොමද RGB කලර් සිස්ටම් එක වැඩ කරන්නේ කියලා මෙන්න මේ විදිහට හෙඩ්සෙට් එකක් ගත්තාම හෙඩ්සෙට් එකේ අපිට බලා ගන්න පුළුවන් මේ දෙපැත්තේ තමයි RGB කලර් සිස්ටම් එක තියෙන්නේ මෙන්න මේ දෙපැත්තේ මෙතන මේ මයික් එක තියෙන්නේ එතකොට මේ දෙපැත්තේ තමයි RGB කලර් ලයිට් එක තියෙන්නේ ඉතින් අපි බලමු මේ පවර් එක දීලා කොහොමද මේකේ RGB කලර් ටික වැඩ කරන්නේ කියලා මේ විදිහට ප්ලග් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට ලයිට් සිස්ටම් එක බලා ගන්න පුළුවන් කලර් එක හරි ලස්සනයි මොකද නියොන් ලයිට් එක තියෙන නිසා රෑක වගේ ගොඩක් බලද්දී අඳුරක වගේ ගොඩක්ම ලස්සනයි ඒ වගේම හොඳ හයිය ගතියනුත් වැඩි ඒ වගේම හොඳ සවුන්ඩ් ක්වොලිටියකුත් තියෙනවා මේ හෙඩ්සෙට් එකේ ඉතින් අපි බලමු මේකේ කොහොමද මවුස් එකේ කීබෝඩ් එකේ ලයිට් සිස්ටම් එක වැඩ කරන්නේ කියලා මේ විදිහට මවුස් එකේ ලෝගෝ එකේ ලයිට් එකක් ඉන්ඩිකේට් කරනවා RGB ඒ වගේම කීබෝඩ් එකක් ගත්තාම RGB মালටි කලර් ලයිට් සිස්ටම් එකක් තියෙනවා මේ කීබෝඩ් එකේ ඉතින් ගොඩක්ම හොඳ කොම්බෝ බොක්ස් එකක් සෙට් එකම හොඳයි ඔයගොල්ලොත් බලන්න අරගෙන ඉතින් අපි බලමු පොඩි වීඩියෝ ක්ලිප් එකකට ගිහිල්ලා හිතන වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න දීලා හැමෝම. ඉතින් ඇත්තටම මම මේ අන්බොක්ස් එක ගැන කතා කරේ අපි සාමාන්‍ය කීබෝඩ් එක, මවුස් එක, හෙඩ්සෙට් එක, මවුස් පෑඩ් එක වෙන වෙනම ගන්න ගියොත් අපිට ලොකු ගාණක් යනවා. ඉතින් ඊට වැඩි RGB කලර් එක මේ වගේ කොම්බෝ පැක් එකක්, ඒ කියන්නේ කොම්බෝ පැක් එක කියන්නේ අයිටම් හතරක්ම මේ වගේ මුදලකට ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒක නිසා මම මේ අන්බොක්ස් එක ඔයාලත් එක්ක කතා කරන්න හැදුවේ. ඉතින් මේක ගන්න තියෙන තැන් එහෙමනොත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒ වගේම channel එක අනිවාර්යෙන් මට comment එකක් like එකක් දාන්න අමතක කරන්න එපා. මොකද මට ඒක ගොඩක්ම වටිනවා. ඔයාලගේ like එක comment එක. ඉතින් ඒ වගේම අදට මේ වීඩියෝ එකෙන් මම නවතිනවා. ඉතින් ආයිත් හොඳ වීඩියෝ එකකින් අපි ආයෙ හමු වෙමු. එදගන් හැමෝටම ජයෙන් ජයම වේවා.